ඔන්න මේක තමයි අපේ 10 වෙනි බ්ලොග් එක. ඊයේ. ඒ වගේම අපි ඉන්දියාවේ ඇතුලේ කරන පළවෙනි බ්ලොග් එක. ඔව්. ඉතින් බ්ලොග් 100ක් පුරා අපිත් එක්ක එකතුලා ඉන්නවා නම් හැමෝටම ගොඩ හරියක් ආදරේ. ඔව් ඉතින් ඔයාලා අපිට දීපු සහයෝගය නිසා තමයි අපි මේ බ්ලොග් 100ක් දක්වා ගමනක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ඒ සහයෝගය අපිට මේ විදිහටම ලැබෙයි කියලා. ඔව්. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් පෙන්නුවා අපි ලංකාවේ ඉඳන් කොළඹ ඉඳන් ඉන්දියාවේ දිල්ලි එයාපෝට් එකට එන කෑල්ලට වෙනකන් ඉතින් මේ තාම අපි ඉන්නේ දිල්ලි එයාපෝට් එකේ. දැන් ඇත්තටම කිව්වොත් දිල්ලි එයාපෝට් එකෙන් එළියේ දැන් අපි යන්න හදන්නේ මෙට්‍රෝ එකක් ගන්න. මෙට්‍රෝ කියලා කියන්නේ පොඩි ට්‍රේන් එකක්. ඒකේ අපි ඒක අරගෙන යනවා දිල්ලි වල තියෙන මේන් රේල්වේ ස්ටේෂන් එකට. එතනින් අපිට තියෙනවා දිග ට්‍රේන් ගමනක් යන්න. Yes. ඉතින් අද මේ සීවිල් බ්ලොග් එක පුරාවටම අපි ඔයාලව ට්‍රේන් ගමනක් එක්ක යන්න හදන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ බ්ලොග් සීරීස් එකත් මේ බ්ලොග් කරන එකත් ට්‍රේන් ගමනක් වගේ තමයි නේ. ඇයි ඉතින් අපි එක තැනකින් පටන් අරන් කොහෙට හරි යනවා. යන අතරේ ඔයාලා සමහරක් අය පළවෙනි ස්ටේෂන් එකෙම නගිනවා. සමහර කට්ටිය ටිකක් ගිහලා බැහැලා යනවා. සමහර කට්ටිය මගින් නගිනවා. නැගලා දිගට වෙනවා. සමහරු මගින් නැගලා මගින් බහිනවා. ඔය කට්ටිය අතරේ ඉන්නවා මුල්ම ස්ටේෂන් එකෙන් නැගලා අපිත් එක්ක තාමත් එක දිගට මෙන කට්ටියක්. ඉතින් ඔය හැමෝම නිසා තමයි මේ ට්‍රේන් එක යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අපිටත් මේ ගමන එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක නිසා මං හිතුවා මේ සියවෙනි බ්ලොග් එක අපිට ට්‍රේන් ගමනක් කරන්න හම්බෙන එකත් එක විදිහක පොඩි ලක් එකක් කියලා. ඒක මාර එකක්. ඒක මාර දෛවයක්. එහෙනම් ඉතින් අපි මේ සියවෙනි බ්ලොග් එකේ යමු අපිත් එක්ක දුර ට්‍රේන් ගමනක්. දිල්ලි එයාපෝට් එකෙන් එළියට ආපු ගමන්ම මෙන්න මේ විදිහට දිල්ලි මෙට්‍රෝ එයාපෝට් ස්ටේෂන් එක තියෙනවා. ඉතින් මේකෙන් අරගන්න පුළුවන් මෙට්‍රෝ දිල්ලි වල තියෙන එක එක තැන්වලට මේ මෙට්‍රෝ එකෙන් යන්න පුළුවන් බොහොම ලේසියෙන් සහ බොහොම අඩුවෙන්. ටැක්සි වලින් යනවට වඩා අඩුවට යන්න පුළුවන් මේ මෙට්‍රෝ වල. මෙට්‍රෝ ස්ටේෂන් එකත් නිකන් එයාපෝට් එකක් වගේ. මේ බලන්නකෝ. අය එතනත් බෑග් චෙක් කරනවා. බුචි ගියා ටිකට් ගන්න පොලිමඩ මෙට්‍රෝ එකට. දැන් ගිහිල්ලා ගාන කීයද? කොහෙටද යන්න තියෙන්නේ? ඒවා ටික ඔක්කොම ඉස්සරට කියන්න ආවට පස්සේ. කීයද? රුපියල් 50යි. දෙන්නටම දෙකනට. දෙන්නටම. දෙන්නටම එකනට 50යි. දෙන්නටම 100යි. 100යි. හරි. අපි ගත්තේ දිල්ලි වලට නෙමෙයි. කොහෙද ගත්තේ? ශිවාජි ස්ටේඩියම් කියන තැනට. මොකද අපි යනවා විශේෂ වැඩකට ශිවාජි ස්ටේඩියම් කියන තැනට. ඔයා තමයි හොයාගෙන තියෙන්නේ මම දන්නේ නැහැ තාම මේක. ඔව් අපි යන්නේ එතනට ඇත්තටම කන්න. ඉන්දියාවේ කන පළවෙනි කෑම වේල කන්න යන්නේ. හැබැයි ඉන්දියන් කෑම වේලක් නෙමෙයි වෙන විදිහේ කෑම වේලක්. ඒ බ්ලොග් එකක් කරනවා. මේ බ්ලොග් එක බලා ගන්න පුළුවන් අපේ මැජික් කම්පස් YouTube channel එකෙන්. එතන එක තිබ්බොතින්. හරි. යා. එතන එක ඇති කියලා හිතාගෙන යනවා. බලමුකෝ. දොයරුණා ශනික ගියා. රයිට්. දැන් දුවලෙන් 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 දුවලෙන්. මේ ටිකට් එක ස්කෑන් කරන්න ඕන එතන ගේට් එකට. ඔව්. ඒතර තමයි කැරෙන්නේ. ඊට පස්සේ දෙන්නේ ඇතුළට එන්න. අපි ආවා මෙට්‍රෝ එකේ ප්ලැට්ෆෝම් එකට. දැන් මෙන්න මේ ප්ලැට්ෆෝම් එකට තමයි අපේ ට්‍රේන් එක එන්නේ. මෙතන නිව් දිල්ලි එයාපෝට් එක්ස්ප්‍රස් ස්ටේෂන්. අපි දැන් ඉන්නේ මෙතන. එතකොට අපිට ගිහිල්ලා බහින්න තියෙන්නේ මෙතන. ශිවාජි ස්ටේඩියම් එක කියන තැනින්. තුන්වෙනි. ඔව් තුන්වෙනි එක. සහ මේක හරි ලේසි හොයාගන්න මේ මැප් එක හැම ගහලා තියෙනවා හැමතැනම වගේ. ඉතින් මැප් එකෙන් හොයාගෙන ටග් ගාලා බලා ගන්න පුළුවන් මොන ප්ලැට්ෆෝම් එකද කොහෙටද යන්න තියෙන්නේ ඔක්කොම ටික. ඉතින් මාර සිස්ටමැටික්. ඉතින් මේ වගේ මෙට්‍රෝ ට්‍රේන් අපිට මැලේෂියා වල හම්බුණා. සිංගප්පූර වල හම්බුණා. ජපානයේ හම්බුණා. දමන ඉන්දියාවෙත් තියෙනවා. දැන් තාම ලංකාවේ මෙහෙම එකක් නැහැ නේ. ලංකාවේ නෑ කියලා කියන්නේ. ලංකාවෙත් මෙහෙම එකක් තිබ්බනම් කොච්චර හොඳයිද නේ. අනිත් එක විනාඩි 15න් 15ට වගේ ට්‍රේන් එනවා කියලා තමයි කිව්වේ. මෙන්න මෙතන ස්ක්‍රීන් එකේ පෙන්ලා තියෙනවා ට්‍රේන් එන වෙලාව. තව විනාඩියකින් ට්‍රේන් එකක් තියෙනවා. ඊට පස්සේ විනාඩි 11කින් තව ට්‍රේන් එකක් තියෙනවා. විනාඩි 22කින් තව 21කින් තව ට්‍රේන් එකක් තියෙනවා. මොනවා විනාඩි ඔව් තව එක විනාඩියෙන් තියෙන ට්‍රේන් එක අපිට යන්න පුළුවන්. Yes. ඔන්න අපේ මෙට්‍රෝ එක ආවා. දැන් මෙතන දොර ඇරේවි. ෂීට් එක සොයාගෙන ආපු ගමන් ඉතින් මං හිතුවේ මේ මොකද මේ ෂීට් ඇති කියලා. මම හිතුවේ අර දෙපැත්තට තියෙන වැත්ත කියලා. එහෙමත් වැඩි අයට හිටන් යන්න පුළුවන් විදිහම විදිහ ඒවා. දෙපැත්තට එහෙම ෂීට්ස් තියෙන ඒවා. මේ බෑග්ස් මේ ට්‍රක් වල තියන්න පුළුවන්.
වචනින් තියමු. කියන දේවල් පාවිච්චි කරන්න එපා. මේකේ කන්න බොන්න බෑ, සිගරට් බොන්න බෑ. මෙතනින් බලා ගන්න පුළුවන් අපිට දැන් කොහෙද ට්‍රේන් එක තියෙන්නේ සහ මහිනුන් ස්ටේෂන් එක මොකද්ද කියන හරියට ලස්සන බලා ගන්න පුළුවන්. මේ බල්බ් බලපත්තු වෙන්නේ. අන්න අපි දැන් ඊළඟ ස්ටේෂන් එකට ආවා. ඔන්න කුචි දිල්ලිය. දිල්ලිය? ඔව්. නව දිල්ලිය. නව දිල්ලිය. ඔකනේ කියන්නේ ඕන දිල්ලියක පළයන් කියලා කියන්නේ ඔහේ තමයි එන්න කියලා කියන්නේ. ඈ. ඔබේ අම්මා ඉස්සරේ ඔය දෙසෝ කියනවා. ඕන දිල්ලියක පළයන් කියලා. ඔන්න අද තමයි දිල්ලියකට ආවේ. ඕන දිල්ලියක යන්න කියලා. අද අම්මට කෝල් එකක් දීලා කියන්නේ ඔන්න අම්මේ දිල්ලියකට ආවා කියලා. ඕන දිල්ලියකට යන දිල්ලියකට. යන දිල්ලියකට. අපි යන දිල්ලියකට නෙමෙයි නව දිල්ලියට ආවා කියන්නේ. රයිට් අපි ආවා ශිවාජි ස්ටේඩියම් ස්ටේෂන් එකට. ඔන්න බහගත්තා. ආයසරයක් මේ ගේට් එකට අර ගත්තු ටිකට් එක ස්කෑන් කරන්න ඕනේ. එතකොට තමයි එළියට යන දොර ඇරෙන්නේ. ඒ නිසා ටිකට් එක නැති කරගන්න අරකයි. ඔන්න විදියට ටිකට් එක තියන්න. දොර ඇරුණා, එයා ගියා. දැන් මගේ වාරේ. දොර ඇරුණා, අපි ගියා. මේ කන්න තියෙන හදිස්සියක් දුවනවා. දිනවලද බඩු? අඩේ එලගිරි. අර හින්දි බල්ලා තියෙන හින්ද හොඳ හින්දි ෆිල්ම් එහෙමනේ. දිල්වාලේ දුල්ලනිය අලේජායින්ගේ කියලා කිව්වනම් හරි. කුච් කුච් හොතා හේ කිව්වනම් හරි ඊට පස්සේ. මං කිව්වේ ඒක. ඔය ඇක්කුවද? ඌ මොනවා හිතුවද දන්නේ නැහැ. ඒ මිනිස්සයා. අපිට ඉතින් එන වෙලාව ඉඳන් මොන මොන හරි වෙනවනේ කොහොමත්. මොනවද නෝනේ කියන්නකෝ. තව ඉස්සරහට මොන මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අපිට මේ ගමනේ මුලින් වෙච්ච දේවල් ටික බලන්න ඕන නම් අපේ කලින් වීඩියෝ එක බලන්න. අපිට හරි හරි වැඩ ටිකක් වුණා කොළඹ ඉඳන් එයා මේ දිල්ලි වලට එනකන්. ඒ ටික මිස් කරගන්න එපා බලන්න නැතුව. රයිට් ඕන රෙස්ටුරන්ට් එක තියෙනවා. කිසි අවුලක් නැහැ. දැන් ඒකින්ද අපි මේ රෙස්ටුරන්ට් එකේ කැම්බීම ට්‍රයි කරන්න හදන්නේ. ඔන්න ඔයාලට මැජික් කම්පස් එකේ බලා ගන්න පුළුවන්. අපි මේ කොහෙද ආපු රෙස්ටුරන්ට් එක මොකද්ද මොනවද කන කැම්බීම කියලා. ඇත්තනම් අපි ඉන්දියාවට ආවට පස්සේ ඉන්දියන් රුපියල් මුලින්ම වියදම් කරේ මෙට්‍රෝ එකට. ඊට පස්සේ මෙන්න මේ කෑමට. දවල්ට කෑවා, මැජික් කම්පස් කර වීඩියෝ එකත් කරා. දැන් අපි යනවා නිව් දිල්ලි වලට. නිව් දිල්ලි රේල්වේ ස්ටේෂන් එකට යන්නේ ආපෞසරයක් මෙට්‍රෝ එකේමයි. දැන් අපි මේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳන්මනේ අපි කෑවේ. ඒක නිසා මෙතනින් අපිට ආපෞසරයක් මෙට්‍රෝ එකක් ගන්න පුළුවන් නිව් දිල්ලි රේල්වේ ස්ටේෂන් එකට යන්න. ප්ලැට්ෆෝම් 12 එන්න ඕනෝ. එච්චරනේ කොහොමද තියෙන ප්ලැට්ෆෝම්? වෙන නෑනේ. එක්කෝ එක එක්කෝ දෙක. හරි හරි හරිද? ඒකෙන් යන් ඒකෙන්. අයියෝ පොඩ්ඩක් කපුල මහන්සි කරන්න කැමති නෑ. පඩිපෙළ බහින්න. ඒකත් අර විදුලියෙන් මේ කුචි විදුලිය පුච්චන්න එපා, කැලරි පුච්චන්න. ඔයාලට ඒවට තමයි හිත දෙන්නේ නැත්තේ නේ. කුචි ලංකාවේ විදුලිය නැති එකේ මෙතන විදුලියෙන් දින ප්‍රොමෝෂන් ටික ගමු. මෙහෙන් අරන් යන්න බැරිද විදුලිය ටික? එහෙනම් ගොඩාක් තියෙනවා. මේ බෑග් එක ඉඩ නැහැ නේ. ඉඩ තිබ්බනම් පුරවන් යන්න තිබ්බ විදුලිය ටිකක්. එහෙනම් අපි ඔයගොල්ලෝ ඔක්කොටම විදුලිය සපයනවා. ඒ ඔක්කොටම සපයන තරම් නම් මේක පුරවන් යන්න මදි. නිව් දිල්ලි ස්ටේෂන් එකට දැන් අපි යන්න ඕන. ඔන්න ආයසරයක් අපි ආවා ප්ලැට්ෆෝම් එකට. මොකද යා? ෆොටෝ එකක් ගන්න කියන හැබැයි නිකන් හැමදාම. ෆොටෝ ගන්නයි වීඩියෝ ගන්නයි මෙතන දෙක තුනක් කරන්න බෑ. එක්ක ෆොටෝ ගමු එක්ක වීඩියෝ ගමු. එහෙම නිකන් ටිකට් එක දිහා බලාගෙන ඉන්න අම්ම ඔච්චි එනකම්. ඔකේක. ඉතින් මොකද ටිකට් එක දිහා බලන් ඉඳලා දැන්නේ රේල් පාර දිහා බලන් ඉන්න කෝච්චි එනකම්. රේල් පාර වෙන්නේ නැහැ. මොකද ටිකට් එකෙන් කෝච්චි එන්නේ නැහනේ. කුචි මෙහෙ වැඩේ තියෙන්නේ තාක්ෂණයේ දියුණුවයි. හරිද? මෙට්‍රෝ හැම තියෙනවා. හැබැයි මිනිස්සු අර පිළිවෙලට වැඩ කිරීම, විනයානුකූල වැඩ කිරීම කියන එක ඒ තරම්ම ලොකුට හැදිලා නැහැ. මොකද දැන් විශේෂයෙන් ජපානයේ හැම දැන් මෙට්‍රෝ වලට හැම හරි ලස්සනට ලයින් එක හැදිලා ඉන්නවනේ. බහින කට්ටිය බැස්සට පස්සේ තමයි නගින කට්ටිය නගින්නේ. මෙහෙදි අපි එක්ස්පීරියන්ස් කරේ කලින් වතාවේදී බහින කට්ටිය බහිනස්සෙම නගින කට්ටියත් නගිනවා පොරකාගෙන. අර ඊයේ අපි පොරකාගෙන නැග්ගා. ඕ නැත්නම් මේක දොර වැහෙනවා. මිනිස්සු නෑ.
අපි පිටිපස්සේ පිටිපස්සට යන්නේ දැන්. ඔතන වාඩි වුණා. කමන්නේ එක ස්ටේෂන් එක යන්නේ. එක්ස්පීරියන්ස් එකද දුම්. ලංකාවේදී කොහොමද රිවර්ස් නේ? සර් අපිට පුරුදු කරපුවානේ රිවර්ස් එකේ ගිහිල්ලා. දැන් අපි හැමවයි යන්නේ. රයිට් ඔන්න අපි නිව් දිල්ලි මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. විනාඩි 3ක් වගේ ඇතුළත මෙතනට ආවා. අපිට ටිකට් එකට ගියේ මේ රුපියල් 20යි. ටිකට් එකට ගියේ විනාඩි 3යි ලෝ අපි. ඉන්දියානු රුපියල් 20යි ගියේ ටිකට් එකට. අම්මෝ මෙතන මාරසන එකක් නේ. කුචි කුචි මගේ සුලංගිල්ලෙන් අල්ලගන්න ඔය අතරමං වෙයි. සෙනග වැඩි. ඔය අතරමං වෙලා ඊට පස්සේ අර තව කාලකට පස්සේ හම්බෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න කොහොමද අර හොයාගන්නේ? වීරසාර වගේ නේ. අර හින්දි ෆිල්ම් තියෙන පොඩි කාලේදී අතරමං වෙනවා පොඩි ළමයි දෙන්න. පස්සේ එකම මාලෙන් කොටස් දෙකෙන් තමයි අඳුනගන්නේ. අපිට එහෙමවත් දෙයක් නැහැ. මෙට්‍රෝ එකෙන් එළියට ආවට පස්සේ අපිට සෙට් වුණානේ මේ වගේ පොඩි ගුවන් පාලමක්. ඒක යනවා අපි ස්ටේෂන් එකට. අම්මෝ එපා වුණානේ. ටැක්සිද? ටැක්සි රික්ෂෝ ඇවිල්ලා එන වදයක් දෙන්න ගත්තනේ. රික්ෂෝයි අරවයි මෙව්වයි එක එක විදිහට හැමෝම ඇවිල්ලා ගෝ එන්නේ නැකව කාරක් කියන කොච්චර කිව්වත් යන්නේ. මං හිතන්නේ මේක තමයි ස්ටේෂන් එක. අපි යන්නේ ස්ටේෂන් එකට මේ ගුවන් කොරිඩෝව දිගේ. දැන් නම් පාරෙන් එන්න තිබ්බා. පාරෙන් එනවා කියන්නේ අවුව සැරය සහ නවත්තන එක එක උන්ට උත්තර දී ඉන්නට වඩා වෙන වැඩක් නැහැ. 100ක් විතර ඇවිල්ලා නවත්තලා එක එකේ වහන්න ගත්තනේ. බුදු අම්මෝ මිනිස්සු එල වට කරගත්ත අපිව. ඒ ලංකාව හොඳයි නේ ඇත්තටම බලන් ගියාම. ට්‍රේන් එක මං හිතන විදිහට ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි මේ ගුචීලියා සල්ලි මාරු කරන් එන්න යනවා කියලා. දැන් තාම නෑ. දැන් මට හිතා ගන්න බෑ මේ ට්‍රේන් එක ගියොත් එහෙම මේ මොකද්ද කරන්න පුළුවන් කියලා මන් නගන්නෙත් නෑ. ගුචී අතනින් එන්න ඕනේ කීයට හරි ආවම තමයි මං හිතන්නේ. මම දන්නේ මේක දැන් 4:00 මාට පිටත් වෙන්න තියෙනවා. දැන් 4:05 වෙලාව. මොකද කරේ? මාරු කරාද? කී ගන්නද? ආපුණ දේ හොඳයි. ඇයි? මන් දිනුවා. මන් යන් ආවා. මන් දුවගෙන ගියේ. කී ගන්නද මාරු කරේ? 75යි 75යි 750. අම්මට සිරි. ගුඩ් ජොබ් බා. ඈ? ගුඩ් ජොබ්. දිනුවා උදේ ආපුණ දේ හොඳයි. අම්මා. යයන් ට්‍රේන් එක ඇවිත් තියෙන්නේ. මම බයි හිටියේ. අපි ගැබින් හොයා ගන්නවා. මේ ඉන්දියා ගමන තනිකර රාහු ලැබු එකක් තියෙන්නේ. රාහු ලැබපු ඉන්දියා ගමනක්. ඇවිදිනව ඇවිදින ඉවරයක් නැහැ. දැන් මේ ට්‍රේන් එකෙත් යනවා එහා කෙළවරටම. ට්‍රේන් එකේ එන්ජිම ගාව ඉඳන් යන්නේ කෙළවරටම නේ. අම්මා එන්ජිම දර පැත්තේ තිබ්බේ නැත්නම් පිටිපස්සේ පැත්තේද? දැක්කෙත් නැහැ ඒවනේ. අන්තිමේ අපි වන්න අපේ එක හොයාගත්තා. අම්මා හොඳ ගණන් ඈ. මේ තියෙන අපේ එක නිව් දිල්ලි ටු අම්ස්ටර්. අම්ස්ටර් අමෘත්සර්. අමෘත්සර් අපි බලාපොරොත්තු වෙච්ච එක නම් මේක නෙමෙයි. මේක සීට් එක. මේක තමයි එහෙනම් අපේ සීට් එක. අපි මේ ට්‍රේන් ටිකට් එක බුක් කරේ ඔන්ලයින්. හැබැයි අපිනේ මේ බුක් කරේ මේක බුක් කරේ අපේ ඉන්දියාවේ ඉන්න යාළුවෙක් රවි කියලා. ඉන්දියන් කෙනෙක්. එයා ගැන තව විස්තර තියෙනවා. ඒවා අපි ඉස්සරහට කියන්නම් මොකක්ද එයාගේ විස්තරය කියලා. එයා අපිට අපේ ගමනේ ඔක්කොම ට්‍රේන්ස් ටික බුක් කරලා දුන්නා. අපිට තියෙනවා මේකේ මාර ට්‍රේන් තොගේ කියන්න. ට්‍රේන් තුනක යන්න තියෙනවානේ. ඔව් පළවෙනි පටන් ගන්න මේක. තව ඉස්සරහට තව ට්‍රේන් දෙකක් තියෙනවා මේ ගමනේදී. මට නම් ඉන්දියාවේ කෝච්චිවල දිගට ගමන් කරලා පුරුද්දක් තියෙනවා. කලින් සැරේ ඉන්දියාවේ ආපු වෙලාවේ දෙපාරක් ආවෙන් එක සැරේ කවි ට්‍රේන් එකේ ගියා. පැය 50ක්ද ඔහෙ දෙක දිගට ට්‍රේන් එකේ ගියා. මට මතක හැටියට පැය 50ක්. දැන් මේක එච්චර පැය ගාණක් නැහැ. මේකේ පැය 5ක් විතර වගේ තමයි ට්‍රේන් එකේ යන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ට්‍රේන් එකේ තත්ත්වය තියෙන්නේ. මේක AC එකක්. AC කැබින් එකක්. හැබැයි මං හිතන් හිටිය අර ස්ලීපින් එකක් කියලා මේක. මමත් හිතන් හිටිය තට්ටු තට්ටු තියෙන එකක් කියලා. අපේ කමක් නැහැ ඉතින් මොකක් හරි ඉතින් එකක් තියෙනවනේ අපිට යන්න. මුකුත්ම නැතුවට වඩා. ඔන්න දැන් ට්‍රේන් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ යන්න. නෑ මේ තාම ආරම්භයේ විතරයි. පොඩ්ඩක් ඉන්නකෝ. තව ටේකින් ස්පීඩ් කරලා ගන්නේ වියස්ලේටරේ පාගලා. මේ තාම මේ එන්ජින් එක ටියුන් කරනවා. ඔව් පොඩ්ඩ ඉන්න. තව ටිකින් ෆෝම් වුණාට පස්සේ ඔයාට නිකන් ඔයා පිටිපස්සට විසිර ගන්නට ඇයි මේක? අපිට වතුර බෝතල් එකක් ගානේ දුන්නා. මේකක් මේ වතුර බෝතලයක් ඉන්දියන් රුපියල් 10යි. දැන් අපි ඉන්දියන් රුපියල් 10ක් ඉල්ලයිද? අනේ මම දෙන්නේ අපිට මේ වතුර බෝතල් දෙන්නේ නෑ. නෑ කෑම දෙනවනේ මේකෙන්. ආ මේ ට්‍රේන් එකෙන් අපිට කෑම හම්බ වෙනවා කියලා තමයි කිව්වේ.
අපි එහෙම බලාපොරොත්තුෙන් ඉන්නවා. දෙන්න නැහැ. ඔව් දුන්නනම් ගහලා ඉල්ල ගන්නවා. ඔව් මොකද ටිකට් එකේ තියෙනවා කැමරට කියලා වෙනම 550. එහෙමද? ඔව් ඉන්දියන් රුපියල් අපි දෙන්නට. ආ දෙන්නට පොත 550. ඔව්. මම දැක්ක විදිහේ එමය මම ඔයා එනනම් ටිකට් එකේ විස්තර කියෝ කියලා. එතකොට නෑ නෑ හැම සීට් එකටම බෙදෙනවා. ට්‍රේන් එකේ ප්ලග් පොයින්ට් එකක් එහෙමත් තියෙනවා. හැබැයි අන්නෝක තමයි තියෙන අර වර්ගය. අපේ හුලං ගහලා පුම්බන neck pillows දෙක ඔන්න දැන් පුම්බන්න යන්නේ. අම්ම හුලං ගහලා හොඳ පණයක් දන්නේ. කවුරු හරි බීමතෙක් ඉන්නවද අපිට හුලං ටිකක් දෙන්න? ලංකාවේ කවුරුත් නැහනේ. ඔයා කියන්න ඕනේ මේ මෙහි භාෂාවෙන්. හින්දි භාෂාවෙන්ද? හින්දි භාෂාවෙන් කොහොමද හුලඟට කියන්නේ? හවා 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 සුන් සුන් හවායි නේ නෑ සුන් කියන්නේ කොහේ අහන්න නෑ 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 මේ හවායි හවායි කියන්නේ හුලඟ හවායි කියන්නේ ඒක හවා හවායි නෝ හවායි කියන්නේ හුලඟ 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 කියන එක හුලඟ 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 හවා හවායි හවා හවායි ෂා කොහොමද සිරි අන්න වාණ්ඩ කුචි ෂා මේක කුචි මං ගෙදර දෙන්නා ගන්නෝ මේක ඇදෙත් දාගෙන මේක පට්ටසපයි මාරගදී මෙන්න ඔයාට thank you බලන්න කොහොම සැප කියලා කොහොමද ආතල් එක ආතල් ඕකේ සුපිරිනේ මෙන්න මෙයා ඇවිල්ලා එකපාරටම කැම එකක් දීලා ගියා මේවට දැන් සල්ලි ගණීත් දන්නේ නැහැ. දැන් නොමිලේ දෙනවද දන්නේ නැණි. මේක වෙන්නේ අපි අර පැක් එක නේ. ආ කෑම එක මේකද අපේ? මේ මොනවද කුචි මේ තියෙන්නේ? මේක නම් හුලන් තියෙන දණි කර. මීට වඩා يعني මේකත් ඕන නම් බෙල්ලට තියාගන්න පුළුවන්. අපේ මේ neck pillow එක වගේමයි. මේ මැජික් කෑ. කො? අපිට මැජික්. මැජික් තමයි ඉතින් මේක. ඒ ඉතින් ඇතුලේ මොකුත් නැහැ නේ හුලන් විතරනේ. තනි කර මැජික්. නෑ නෑ මැජික් කම්පස් ඉන්න දීලා තියෙන්නේ. ආ එහෙමද? මේ මොකද්ද මේ? මොකද්ද මන් දෙකක් තියෙනව මෙතන ඊට පස්සේ යෝගට් එකක් එකක් තියෙනව මොකක්ද දන්නේ කේක් කේක් ආ සෝන් කේක් මා සෝන් කේක් කියන්නේ දන්නේ තාම මොකද්ද මන් දා කඩලට එකක් තියෙනව මේ මේන් එකක් තියෙනව හැබැයි මේකෙන් කන්න දෙයක් නැහැ මේක මොකද අම ටොෆියක් කොහෙද කෝ මේ මොකද දෙ නෝ ආ එහෙනම් තේ එකක් දෙයි ආ ඔව් උණු වතුර දෙයි මේ ඒක ලෙහෙකුත් දීලා තියෙන්නේ සීනි එක සීනි එකක් දාන්න බොන්නද මට අම්මට සරි ආ මේ අඩු සීනි බොන්නේ ඒකයි එතකොට ඒ කියන්නේ මේකද එතකොට ඒ කියන්නේ තව කැම් මේ මං හිතන්නේ අර ඇපටයිස් එක වෙන්නේ නැතිනේ ඈ සීන මවන්නේ පා සීන මවන්නේ නැති අහස උසට තනියම මෙන්න මෙතන මොකද්ද මන්ද මෙනු එකක් තියෙනවා දැන් අපි මෙනු එක අධීක්ෂණය කරන්න යන්නේ රාජධානි දුරන්නෝ සතබබි එක්ස්ප්‍රස් කියව ගන්න බෑ සතබබි සතබබි මොනවද තියෙන්නේ මෝර්නින් ටී කෝෆි බ්‍රෙක්ෆාස්ට් ඊවනිං ටී ආ මේ දී මෙනු ෆෝ 2AC ආ මේ මේ අපේ එකේ මේක තමයි ආ මේ ඊවනිං ටී එක කුචි මේ දුන්නේ මේ ඊවනිං ටී එක ඉතින් ඊවනිං ටී එක ඉතින් හරි ඊවනිං ටී ඊළඟ දින එක වෙනම හම් වෙනවා අපිට සිරාවට ඔව් ආ කොහමද? ඒක කියන්නේ හොන රෝ. කොහමද? මම තේ බෙදනවා රෝසා. රෝසා. තේ හදනවා තේ බෙදනවා රෝසා. රෝසා. තේ නෙමෙයි අත්‍තර උණු වතුර තමයි බෙදුවේ. අපිට තේ එක හදා ගන්න තියෙන්නේ. මෙතන එක හැන්දක්වත් නැහැ නේ. පිටි. මේ ගෙදරදී කොචි පිටි හැරි දුරක් විතර දානවානේ බොරු කියන්නේ බයි ඉස්සර මං කියන්නේ ඉස්සර තමයි දැන් පිටි දැන් හැන්ද විතරයි දාන්නේ දැන් හැන්ද දාලා කලත්තනවා පිටි තියෙනව කියලා හිතාගෙන අපි මෙතන මේ තියෙන පැකට් ටික මතු ප්‍රයෝජනය සඳහා හංගනවා ඔව් අනාගතයේදී ප්‍රයෝජනය සඳහා ඒව ටික හංගනවා ඔයාගේ දෙකක් දෙන්න කන්න නැත්නම් ඇත්තටම දැන් එහෙම ලොකු බඩගින්නක් නැහැ ඒ නිසා ඒවා අපි අර කූඹියෝ වගේ කන්න දේ රැස් කරයි කූඹියෝ කන්න නැති කාලෙදි පායනා කාලෙදි කන්න මේ මේ වෙලාවේ තියෙන දේවල් ටික රැස් කර ගන්නවා මේක දැන් කමු කුචි අපි සෝන් කේක් එක අපි සෝන් එකක් කීකේ කමු මේක එපා මට දැන් සෝන් එකක් කියමු අපි මේ ට්‍රේන් එක ඇතුළේ ඉඳන් සෝන් එකක් මොකද සින්දුවා
මං මේ ගොල්ල ගාව තියෙන පිටි එක වෙන සමෘද්ධිමත් පිටි එකක්. එක පිටි පැකට් එකකින් හොඳ පිටි පාටට ආවා. ඊ මොකක්ද තේරි? වඩයක්. නෑ නිකම් පැටිසක්. කපඩමක්. පැටිසක්. කාල බලන්න කොහොමද කියලා ඒක? පැණි රහද්ද සරත් දෙන්නේ. දෙකරම නැති වෙනවා. පැණි හරන්න නෙමෙයි. සරත් නැහැ. අපරාධ බැන්නේ අපි නේ. දැන් තමයි ටිකට්ස් බැලුවේ. ඔව් අපි හිතුවා ටිකට් ඕනේ නැද්ද දැන් නැහැ කියලා. නින්දේ හිටියේ. නැගිටලා ටිකට් පෙන්නවා. බලද හොඳ හීනයක් දැකලා ගියා. ඇත්තටම වඩා හොඳට නින්ද ගියා උචි. දැන් ඉර බහැගෙන යන ගමන් තියෙන්නේ. අර පැත්තෙන් පට්ට ලස්සනට සන්සෙට් එක පේනවා. පට්ටම ලස්සනයි. මේ පැත්ත පළාතම රතු පාටලා තියෙන්නේ. මෙන්න කෑම බෙදනවා. ඔන්න රෑ හතහමාර වෙද්දී කෑම හම්බුණා. මට තියෙනවා නන්වෙජ්, මෙයාට තියෙනවා වෙජ්. මෙන්න තියෙනවා මගේ නන්වෙජ් කෑම එක, බතුයි පරිප්පුයි චිකනුයි පරාටයි. මෙතන තියෙනවා කර්ඩ් එකක්. මම ඒක නම් කඩලා දාගත්තේ නැහැ. මොකට දාගන්න කියලා හිතාගන්න බෑ මට ඒක. ඔයක ඩෙසර්ට් එකට ගන්නත් බෑනේ. ඒක පැණි තිබ්බනම් ඔන්න ගන්න තිබ්බා. පැණි ටිකක් ඉල්ල ගන්න තිබ්බනම් හරි. මෙයාට තියෙනවා බතුයි පනීරුයි පරිප්පුයි අර වගේම පරාටයි. මෙයා ගත්තේ නන්වෙජ් එකක්. මෙයා ගත්තේ වෙජ් එකක් නේ. මෙයා නම් ක්‍රී එක කඩලා ගත්තා. මොනවා කරගනීද දන්නේ නැහැ ක්‍රී එකට. පනීරක මොකද සුපිරිද? මං චිකන් එකක් හදාගත්ත ඔක්කොම පරිප්පු එකටම ඊට පස්සේ පරාට එක කෑලි කෑලි වලට කඩලා මේකට දාගත්තා. දැන් මං කරන්න හදන්නේ මේ හොදි එක මේකට දාලා අනාගෙන කන්න. ගෙදරදි කනවා වගේම මෙතනත් කන්න හදන්නේ. මෙයා අනත් මෙයාත් ඉතින් ගෙදරදි කනවා වගේම කෑලි කෑලි කඩාගෙන කනවා. ඔය ආසම කන්න නේ? ඔව්. මම ආස කුජම කඩාගෙන කන්න නෙමෙයි. මේ විදියට කෑටි කෑටි කඩලා ඊට පස්සේ ඔක්කොම දාලා අනාගෙන කන්න. එතකොට හොදි ගානට බැලන්ස් කරන්න බලුවා. මට හොදි වැඩි. අන්න ඒකනේ මං කිව්වේ හොදි ඉතුරු වෙන්නේ නැහැ එහෙම කන මෙහෙම කනකොට. මිෂන් එක ඉවරයි. ඔන්න මගේ ප්ලේට් එක. මෙන්න මෙයාගේ ප්ලේට් එක. මෙයාගේ මේ පොඩ පොඩ ඉදිරි. දැක්කනේ ඔයා කාපු විදියට. හොදි ඉතිරි. හැබැයි ඒ හොදි ඉතුරුනේ ඔයා අර ගාගෙන කාපු හින්දා. ඒත් නැහැ ඉතින් පරිප්පු වැඩි. ඉතින් මට බලන්න මොකොත් වැඩි උන්නේ නැහැ නෙමෙයි. රෑගෑම කාලි කරනකොටම අපිට දුන්නා ඩෙසර්ට් එක. මේ මොනවද තියෙන්නේ මුචි? දන්නේ නැහැ. නමනම් තියෙන්නේ අද අමුල් නේ. අමුල්. අමල් නෙවෙයි නේ. මෙන්නම් කියන්න දීපා මගේ. අමල් බිසෝ දොරාරින් නෙපා. හැබැයි මෙහෙමත් කියද හැකි. මගේ අමුල් බිසෝ දොරාරින් නෙපා. පියනාරින් නෙපා. අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් නේ. මොකද මේ හැන්ද? නුඹ අයිස්ක්‍රීම් කාපන්. අම්මට සිලි පට්ටරහයි. අපි දැන් ගමනේ අවසානට ළඟා වෙමින් ඉන්නේ. දැන් මේක කාලේ හරි පුළුවන් ටිකා යවන්න. එහ පොම්බන්නත් තමාරු යවන්නත් තමාරු නෑ යවන්න ලේසි. යවන්න ලේසි. ඒක මෙහි මෙරිකල යවන්න දෙන්නේ නැව ගල්ලා. ඔගුචි එංග පොතර ඉදිනවා ඔගුචි. මේක කෙට්ටු වෙලානේ. කෙට්ටු වෙලානේ. කෙට්ටු වෙලා? ඔව්. ඇති මිනිස් බලන් ඉන්නවට ලැජ්ජ නැද්ද? කවුරුත් අඳුරන්නේ නැහැ නේ. මෙතන ඉන්න කවුරුත් අඳුරන්නේ නැහැ නේ.
අය දකින්නෙත් නෑනේ. දකි සමහරක් ඉතින් කොහොමද බිල්ඩර්ස් දැකලා වගේ. ඒක කටත් මේ කටත් යනවා ඔයගේ. බිල්ඩර්ස් දාන්නේ මෙහෙමනේ. ඒ පහන වත්තරම කට් කරනවා. බඩරි දෙනවා. ට්‍රේන් එක එන්න තිබ්බේ 10:00 මාරට. නමුත් විනාඩි 20ක් පරක්කු වෙයි. 10:50 වෙද්දී ඔන්න අපි ආවා අම්රිට්සර් වලට. අම්රිට්සර්. වෙල්කම්. අම්රිට්සර්. අපි මෙ ගියා ගන්නෝනේ. මේ තියෙන්නේ අම්රිට්සර් වල ස්ටේෂන් එක. අපි කොහෙන්ද වන්ද වෙන අස්සකින් තමයි එළියට ආවේ. නැත්නම් එළියට ආවේ. මෙන්න මෙතනින් අපි එළියට ආවේ. ඔහොම ඇවිල්ලා ඔහොම ඇවිදන් එනවා. දැන් අපි යන හෝටල් එක තියෙන්නේ අපිට පයින් ඇවිදන් යන දුරින්. මීටර් 500ක් විතර වගේ තමයි ස්ටේෂන් එකේ ඉඳන් දුර තියෙන්නේ මං ගානට ළඟ තැනකින් බල්ල තමයි බුක් කරේ. ඒතර වැඩි යන දෙයක් නැති හින්දා. ඔක්කොමත් හරි මෙහි මේ තියෙන මේ දින වාහන කට්ටියකින් තමයි බේරෙන්න අමාරු. ටැක්සි කට්ටියකින් ත්‍රිවිල් කට්ටියකින්. ඒ පස්සෙන්ම එනවා. කොච්චර එපා කිව්වත් පස්සෙන්ම එනවා. ඒ කියන්නේ මේ ලංකාවේ මම මේ එක්ස්පීරියන්ස් ඔව් මෙහෙම ලංකාවේ කවුරුත් නැත්තරම් මෙහෙම නෑ. එනේ පුදුම වදයක් දෙන්නේ කොච්චර එපා කිව්වත් අපිට අපේ වැඩක් අපිට යන්න හම්බෙන්නේ නෑ. පස්සෙන්ම එනවා. පස්සෙන්ම එනවා. ඊට පස්සේ එයාට තව දෙන්නේ 3 දෙනෙක් ඉහි මෙහෙම එකතු වෙවි රොත්තක් පස්සෙන් එනවා ඊට පස්සේ. අපි අර නෝ නෝ කියන වචනෙම කිය කිය යනවා ඉතින්. ඔන්න අපි පයින් ඇවිදගෙන කොහොම හරි ආවා අපි නැවත හොටෙල් එකට. මෙන්න මේක තමයි අපි අදරෑ ඉන්නේ. හොටෙල් ෂේහානාස් ඉන්. මෙන්න මේක තමයි අපිට අද හම්බෙච්ච කාමරය ඇතුළ ෆුල්ම ෆුල් බජට් ප්ලේස් එකක් ගත්තේ. ඇත්තටම අපි රෑ ටිකට මේ අන්තිම රෑ 11ක් පහු වෙලා. ඕ වැඩන්. මේම යන්නත් තියෙනවා. හෙට උදේ පාන්දරම අපි ආපහු සැරයක් අපිට බලන්න යන්න තියෙන තැන් බලන්න පිටත් වෙනවා. ඒක නිසා අපි ඉන්නේ මේ රෑ නිදාගන්න ඩෙක විතරයි. ඒක නිසා බොරුවට හොඳ ඉස්තරම් තැන් අරගෙන වැඩක් නැහැ. එහෙම නැතුවත් ඒ ගන්න අපිට සල්ලිත් නැහැ. ඉන්දියානු රුපියල් 800යි උනේ මේ කාමරේ. ෆෑන් ෆෑන් එතන උඩ කරකන AC එකක් තියෙන්නේ. හැබැයි ඉතින් මේ කාමරෙත් එහෙම කියන තරම් වරදක් නැහැ. ඔක්කොම ටික තියෙනවා නෙමෙයි. මීට වඩා මොනවද කාමරෙකින් අපි බලාපොරොත්තු වෙන්නේ? ඔන්න එහෙනම් ඔය විදිහට තමයි අපේ 100 වෙනි බ්ලොග් එක ඉවර වෙන්නේ. අපි මෙන්න මේ විදිහට අද අපේ ගමනේ නම් අර අවසාන ඩෙස්ටිනේෂන් එකට අවසාන නවාතැන් පුරට මේ ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපේ බ්ලොග්ස් වල නම් අපි අවසාන නවාතැනට එන්න හිතලවත් නැහැ. අපි තාම දන්නේවත් නැහැ අපේ අවසානයේ කොහේ වෙයිද කියලා. ඉතින් ඔයාලා අපිත් එක්ක ඉන්න තාක්කල් ඔයාගේ හයි ඔයාලගේ හයිය අපිට ලැබෙන තාක්කල් ඔයාලගේ ආදරය අපිට ලැබෙන තාක්කල් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මේ ගමන දිගින් දිගටම යන්න. ඕගලන්ට කොහොමද මේ අපේ ඉන්දියන් ට්‍රේන් එකේ ගමනයි අද දවසේ ගත වෙච්ච විදිහයි ගැන හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ දවසේ ඉන්නේ 101 වෙනි බ්ලොග් එකෙන්. ඒකෙදි අපි ඉන්දියාවේ අපි බලන්න යන තැන් පෙන්නන්න පටන් ගන්නවා. ඉතින් එතන ඉඳන් අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඉන්දියාවේ බලන්න තියෙන තැන් ඉන්දියාවේ ලස්සන බලා කියා ගන්න පුළුවන්. ඉතින් ඔන්න එතන ඉඳන් අර අපි කිව්වා වගේ අපේ පිස්සු වැඩ ටිකක් අඩුවෙන් පෙන්නලා ඉන්දියාවේ ලස්සන සහ ඉන්දියාවේ පෙන්නන්න තියෙන දේවල් වැඩිපුර පෙන්නන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අර වීඩියෝස් වල රිදම් එක පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකේ ඉඳගෙන. ඉතින් ඕගලන්ටත් පුළුවන් දැනට අපි පෙන්නන වීඩියෝස් වලින් තැන් බලාගෙන ඉස්සරහා ඕගලන්ට මේ තැන් එකතු කරගන්න ඕගලගේ ට්‍රැවල්ස් වලට. මොකද බකට් ලිස්ට් එකට. බකට් ලිස්ට් එකට දාගන්න බජට් විදිහට ට්‍රැවල් කරන්න. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. Thank you so much. අපිත් එක්ක මෙච්චර කාලයක් රැඳලා හිටියට ඒකට කියන්න වචන නැහැ. හරි මාදරේ හැමෝටම. ආදරේ අහස තරම් නෙවෙයි. අහසටත් එහා ආදරයක් තියෙන හැමෝටම අපේ හිතේ ඔයාලා වෙනුවෙන්. ඉතින් මේ දෙන සහයෝගයට ගොඩම ගොඩාක් ස්තුතියි. එනං ඉතින් ගිහිල්ලෙන්නම්. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ videos ටිකටම බලන්න කැමති නම් bell එකත් click කරන්න මෙයා කිව්වා වගේ. එනං ඉතින් මරගයිනේ අපි හැමදාම කියන්නේ ආතල් එකේමු. video 100ක් පුරාවට අපි කිව්වා ආතල් එකේමු කියලා මේ කුචි මුචි channel එකේ. ඉස්සරහටත් අපි හැම video එකකම කියන්නේ හැමතිස්සෙම ආතල් එකේමු. එනං ගිහිල්ලෙන්නම්. bye වේවා හැමෝටම. ඒවිල්ල මං හිතන ඊවිනින් ටී අයියෝ පිච්චනෝ ඉන්න වෙච්ච වැඩේ බලන්නකෝ මට වෙච්ච අකරතැබ්බේ පිච්චනෝ පිච්චනෝ පිච්චනෝ